දෛව විරාමයෙන් අනතුරු ඔබ නැවතත් සුන්දර ඉරිදාවත් එක්ක එකතුලා ඉන්නේ. අද අපි සොඳුරුම කතා බහකට තමයි ඔබ අරගෙන යන සූදානම් වෙන්නේ. සම්බන්ධයෙන් අපි කියනවා මේ විවාහ ජීවිතයේ ඇතුලේ හරි ලස්සන සුන්දර මතකත් එක්ක කතා බහ කරන්න තියෙනවා නම් ඔය බැඳගත්ත එහෙම නැත්නම් ඔය එකට එකතු කරගත්ත දෑඟිලි පටලගත්ත දෙන්නට යන්න පුළුවන් උපරිම කාලයක් සතුට තමන්ට එන බාධක මේ හැම දෙයක්ම ජය අරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා නම් අන්න එතන තමයි දෙදෙනාට දෙදෙනා තේරුම් ගැනීම කියලා මම හිතන්නේ. ඒකට හොඳම සාක්ෂියක් අත්වසේදී අපි මේ අඩහොරවට අරගෙන ඉන්න තියෙන්නේ. අපි මේ සාක්ෂියත් එක්ක තමයි ඔබ මුණ ගැහෙන්නේ. දැන් අවුරුදු 30ක් විවාහ ජීවිතේ ගත කරනවා කියන එක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි කාට කාට උනා. ඒක නිසා එවැනි කාලයක් පහු කරගෙන ඇවිදilla ඒ වසර 30ක අවසානය සමරලා ඒ පිළිබඳවත් කතා කරන්න බලාගෙන තමයි අද දවසේ අපිත් එක්ක මේ දෙදෙනා සහභාගී වෙන්න. බොහොම ගෞරවයෙන් පිළිගන්න සූදානම් වෙනවා, ආදරයෙන් පිළිගන්න සූදානම් වෙනවා. අපිට ඉන්න ප්‍රවීණම රංගන ශිල්පියක් විදිහට ඇය අපි බොහොම ආදරයෙන් හඳුනා ගන්න හැමදාමත් ජයංගන දික්කුඹර මහත්මිය සමග සිරි ගමගේ මහත්මයා බොහොම ආදරයෙන් ගලපී ගන්න ආයුබෝවන්. සුබ දැස්සන. සුබ දවසක්. තැන්ක්ස්. දැන් අපි මේ කතා බහ පටන් ගමු අවුරුදු 30කට ඉස්සෙල්ලා. කොහොමද 30කටත් ඉස්සෙල්ලා කියපුවම තව ටිකක් ඉස්සරහට යන්න ඕනේ. කොහොමද මේ ආදරණීය සැමියා මුණ ගැහෙන්නේ කියන තැනින් පටන් ගත්තොත් එහෙම? උතරංගමලි මම හිතනවා මේක ඉතින් කියන්න ඕනේ දෙයක්. ඉතින් අපි මේ මම ගොඩක් ආසයි මොකද මගේ ජීවිතේ හරි පිළිවෙලකට හැම දෙයක්ම කරගෙන යන්න. ඇඳුමක් අඳින එක, රංගපාන එකක්, සින්දුවක් කියන එක, ඩාන්ස් එකක් දාන උට. ඉතින් ඒ වගේ අපේ මේ විවාහ ජීවිතය කියන්නේ මේ ලොකුම දෙයක්. ඒක හරියට හොයලා බලලා කරන්න ඕනේ දෙයක්. ඊට වඩා ප්ලෑන් කරන්න ඕනේ. ඊට වැඩිය ප්ලෑන් කරන්න ඕනේ. මොකද මේ දැන් මම හුඟක් දුරට අනේ මං ගැන වරදවා හිතන්න එපා. මං ඒ කාලේ හරි පොඩි. මට මහත්ය හම්බෙනකොට මම අවුරුදු 10ක් ෆීල්ඩ් එකේ. එතකොට මං හරි ආදරේ චිත්‍රාන්ටිට. චිත්‍ර වාකිෂ්ඨාන්ටි මම ඒගොල්ලෝගේ ඔඩොක්කු වල ඉන්නවා. මොකද මගේ තාත්තා ෆිල්ම් ඉන්ඩස්ට්‍රි ප්‍රොඩක්ෂන් මැනේජර් කෙනෙක්, විජය අංකල්. ඉතින් තාත්තා මාව දැම්මේ තාත්තා කරන ඒවට විතරයි. ඒකින්ද තාත්තා නිකන් පුරුදු එහෙම කරගෙන යනුත්ති. මේක මේ සමහර ඒගොල්ලෝ අඬනවා, හැපෙනවා, වැළපෙනවා. මේ ප්‍රශ්න එනකොට මට හරි බයයි. දැන් මෙයා මම මොකද මේ නෑ මේ මෙයාට ගහලානේ යාලා අයියා හස්බන්ඩ්. මේ දැන් මෙහෙම අකරතැබ්බයක් වෙලා නිත ඔය වගේ දේවල් එනකොට ඉතින් මං අනේ දැන් අපි කොහොමද මේකට මුණ දෙන්නේ? අනේ පුතේ මං කියන්නම් මේ වැඳලා දැන් ඔයා හා හා පුරා කියලා මං අවුරුදු හරියටම 20යි මං ෆීල්ඩ් එකට එනකොට. ඉස්සලා ළඟපෑම මම නොතලං කැකුළු. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා මේ හොඳට හොරොස්කෝප් එක බලලා කසාද බඳින්න. එතකොට ඔයාට කරදරයක් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඉතල මතල ඒගොල්ලෝගේ අවවාද අනුශාසනත් මේවා කරගෙන ඉතින් ඊට පස්සේ හිරුට මුවාවෙනුත් කරා. හිරුට මුවාවෙන් මගේ මහත්තයා ස්පොන්සර් රංජිත් අයියා තමයි ඩිරෙක් කරේ. ඉතින් ඕම එනකොට ඉතින් ඔය එන ඔක්කොම දේවල් ඉතින් මට හලාවත හාමුදුරු නමක් හම්බුණා. හොඳ කේන්ද්‍ර බලන හාමුදුරුවන් වහන්සේ පාලිත හාමුදුරුවෝ කියලා කැබැල්ලාවල. ඒතර පොඩි මේ තිබුණේ පොල් අතු පැලක් එතන. ඉතින් මේ හරි හොඳයි මෙතන. ඉතින් මං එනේ ඇරියා. ඉතින් මම 100 ගානක් විතර එකක්වත් ගැලපුණේ. ඉතින් එතකොට මට හිතුණා අර ආන්ටි කියපු කතාව හරි. දැන් මමත් ඒක මේ ආදරෙන් ආදරේ කරමු අපි මේ හදවත හදවත බැඳින. මම ඇත්තම ලොකු අවවාදයක් මට ඒගොල්ලෝ දුන්නේ. ඒක මං හරි ලකි. එහෙම මගේ අම්මල දත්තලත් එහෙමයි. ඉතින් ඒගොල්ලෝ විතර නෙමේ තාත්තා අම්මා ආච්චි බොහොම ස්ට්‍රික්ට්. එහෙම බෑ. ඉතින් මේ එහෙම කරාම අරගල ආසයි ඉතින් ඒකට. ඊට පස්සේ ඕමම කරලා ඉතින් මේ කේන්දරේ තැරියා මම. දැන් මෙයා හම්බුණා ඒ ටෙලිනාටිය මේ උරාය අවුරුදු දෙකම ආරම්භ පස්සේ මෙයා හම්බුණා. ඒ වෙනකොට තමයි මං කිව්වේ විතර මෙයා ටෙලිනාටියත් කරලා දෙකම ආරකට පස්සේ. ඒක උනේ කේන්දරේ ඒ කේන්දරේ හම්බුන කිව්ව හරි කිව්වා. දැන් අපි දෙන්නම ගිහිල්ලා බාර දුන්නා. මෙයාත් කෝ නෑ මාත් යන්න ඕනේ කිව්වා. දැන් මමත් බයයි මෙයා ඒක ගිහිල්ලා හදාගත්තොත්. එයා බයයි මම ගිහිල්ලා හදාගත්තොත්. එහෙමත් කියන්න බෑනේ. දෙන්නම බාර දුන්නා දෙන්නම ආවා. ඉතින් අපිට හම්බෙන්න බෑ යා ඕකේ දෙනකම්. මෙන්න මේ සුමානිකා මාරට පස්සේ හොඳයි කිව්වා. එතකොට මම කෝ හාමුදුරුවනේ මෙයා කීයක් හරි දුන්නද එහෙම කියන්නේ. පස්සේ මම දන්නේ නැහැ මෙහෙම කියලා. අපි දෙන්නට මෙන්න කිව්වා. මට කිව්වා මේ නෝනා මට එහෙම බොරු කරන්න ඕනේ නැහැ. නෝනා මෙච්චර අවුරුදු ගානක් ආ හාමුදුරුවන්ට කේන්ති ගියා. මම එදා තමයි කේන්ති ගිහිල්ලා දැක්කේ. සද්ද නැතුව කටවාගෙන හිටියා. මං එහෙම කරන කෙනෙක් නෙමෙයි. මා විශ්වාස නැත්තම් එන්න එපා. මං එහෙම කරන්නේ විවාහයක් කියන්නේ අවුරුදු 5කට එහා සීමා වෙන්න ඕනේ.
මම මේ කියන දේ කරන්න. හ්ම්. කිව්වා ඊට පස්සේ මම කිව්වා ටිකක් කලුයි නේද හාමුදුර. ඒක සුදු කරගන්න පුළුවන් ආයි මගේ ළඟට එන්න එපා. ඔයාට කේන්දර හොයන්න බෑ මට. ඉතින් මං ආයේ එහෙම කිව්වේ නෑ. ඉතින් අද වෙනි තත්ත්වේ මම හරි මාසයි. මගේ ජීවිතේ මේ ආ ගමන. මම මේ ඇනිවර්සරි එකට ඉස්සෙල්ලා හාමුදුර ළඟට ගිහලා පසඟ පිහිටුවා වැඳා. ඒ විතරක් නෙමෙයි වැඳලා මං ආශිර්වාදය අරගෙන මගේ ලොකු පුතාගේ වෙඩින් එක මේ මාසේ 20. ඒතකොට ඒ මාසෙම ඇනිවර්සරි එක තමයි 24 තිබ්බ එක තමයි අපි 26ට ගත්තේ. ඉතින් ඒ ඊට පස්සේ ඒක කරාට පස්සේ හාමුදුරුවනේ දැන් මේ බබාලා ගන්න නෝනාට හම්බෙන්නේ නැහැ ස්වභාවික උපත් හම්බෙන්නේ නැහැ. ඔයාට හම්බෙන්නේ සැප වැඩි ම කොහේ මං විඳින සැප කියලා මම නිකන් හිටියා. ඉතින් මට සාමාන්‍ය ජීවිතයක් මං ගත කරා අපිට කියලා ලොකු සල්ලියක් අපිට තිබුණේ නැහැ. මහත්තයා මම බියුටිෂියන් කෙනෙක් රංගපෑවා. ඉතින් අපි දෙන්නම හරි මහන්සියෙන් හම්බ කරගෙන ආවේ. කොහොම හරි මට ඇත්තටම බබා හම්බුනේ මම දවසක් දුක් විඳා. පස්සේ මෙයා කෝල් කරාම ටක් ගාල වෙලාව හැදුවා ඒ දරුවට. ළමයා ගත්තා. දරුවාගේ හොඳ වෙලාවට. ඊළඟ එක්කෙනාටත් එමයයි. සුමාන එතකොට නම් මම දැනන් හිටියේ අනේ පායි. නෝමල් ඩිලිවරි නෙමෙයි අපි වෙඩින්ස් මම බාර අරගෙන තියෙනවා. සුමාන දෙහිකට කලින් බබා ගන්නවා. හොඳ වෙලාවට. තුන්වෙනි එක්කෙනාත් එමයයි. ඉතින් ඒ වගේ හරි ලස්සනට මගේ ජීවිතේ සාර්ථකත්වය කරගෙන ආවා. ලොකු පුතාටයි දෙවෙනි පුතත් හොඳයි තීන්දුවයි. තුන්වෙනි එක්කෙනා තීන්දුව කරා ආමුදුරංගේ කේන්දර මත. කතා කරන්න දෙමුනේ මේ පැත්තට. අනිවාර්යයෙන්ම අපි දැන් මේ පැත්තට තමයි එන්නේ. දැන් ඔය කියන විදිහට මේ ඒක තමයි. දැන් කේන්දරේ හොයාගෙන යන්න කලින් මේ තරුණියව දකින්නනේ දවස්වල. දැන් ඔය දැක්කට පස්සේ ඕනම කෙනෙකුගේ හිතට මැවුනේ ආ මෙයාව තමයි මට හරියන්නේ. මෙයාව තමයි මට ගෙදර අරගෙන යන්න ඕනේ කියලා හිතච්ච දවසක් ඇතනේ. පොඩක් යන්කෝ අතීතයටකින් කතා කරමු. මතක ටිකක් අලුත් කරගන්න. නේ මම මුලදී ඒ කියන්නේ හිරුත් මම ගමේ ඉඳලා ආපු කෙනෙක්. කොහෙද ගම? මම ගම ගාල්ලේ හිනිදුම නාගොඩ ගමේ. ගම ගාල්ලේ. ඉතින් මම කොළඹට ඇවිල්ලා කොහොම හරි මම පෞද්ගලික සමාජ විද්‍යායක ශ්‍රේණිය රැකියාව කරේ. ඒකට මම සහකාර අලි කළමනාකරු හිටියට හේලිස් ඇග්‍රිකල්චර් සමාගමේ වැඩ කරන ගමන්. එතකොට අපි ටෙලිනාට්‍යයක් ස්පොන්සර් කරන්න ඕනේ කියලා අපි තීරණය කරේ. ඒ වෙලාවට තිබුණ ලංකාවේ channel 2යි. 2.0 සහ ITN පමණයි. ඉතින් අපි කිව්ව එක හදාගෙන පස්සේ ඔඩියන්ස් එක අපේ ඔෆිස් ඔඩියන්ස් ඔක්කොම දාලා බලලා අවසාන තීරණය කරා හිරුට මුවාවෙන් ටෙලිනාට්‍ය. ඉන්දියාප්ප කතා. මම හිතන ලංකාවේ වැඩිම හොඳ අද ඉන්න ප්‍රතිභාපූර්ණ නළුවන් වැඩිම කාස්ට් එකක් හිටියේ ටෙලිනාට්‍ය. ඒක ඉතින් හරි ප්‍රසිද්ධ වුණා. ඉතින් ඒ ටෙලිනාට්‍යෙන් පස්සේ මට හර්බර්ට් ඇන්ඩ් ස්පීස් කියන අධ්‍යක්ෂකතුමා කලාකරුවා හම්බුණා. ඒ කලාකරුවා හම්බුනහම යත් එක්ක බොහොම ළඟින් කුළුපවගේ යාගේ පැදුරු පාටි තිබුණා. මම හරි ආසයි සංගීතයට පැදුරු පාටි වලට ගියා. ඒ සම්බන්ධ වෙනකොට ඉතින් පස්සේ මේ ඒ ටෙලිනාට්‍ය හිටුම ටෙලිනාට්‍ය සම්පස්යානිගේ ගෙදර යාගේ දුවගේ ෆස්ට් බර්ත්ඩේ එකට එන්න කියලා තිබුණා. අපි ගියාම පැදුරු පාටියක් තිබුණා. පැදුරු පාටියද ලස්සනට සිං කරනවා ලේඩිකෙන් මට අන්ත මතක තිබුණා. මෙයා මම ඒක දන්නවා. ඒ වුණාට අපි ආශ්‍රය කළා නැහැ. එතකොට යාගේ දෙවනි ලීඩින් රෝල් එක තමයි ජයංගනි කරේ. පස්සේ තින් අහලා මම මෙයා සින්දුවක් කිව්වා. සින්දු මං හරි ආසාවෙන් අහගෙන හන්දිත් පීසම් ඉන්ට්‍රස්ට්ද කියලා මොකද කියලා. වැඩියෙන් අහගෙන ඉන්නේ කියලා. මම කනේ මං හරි ආසයි ආ කටහඬට කියලා. ඒක මට මතකයි එදා කිව් දඬු දුන්නේ උපන්නේ මේ ඒ ගීතය මට ඉතින් හරියට හද වැදුණා. ඊට පස්සේ අහුව මං කිව්වා විස්තර අහලා අපි මේ ආගිත මං අහුවම් කිව්වා නෑ අපි එහෙම බලන්න නැතු කරන්න බෑ. හොරොස්කෝප් නැතුව මුකුත් කරන්න නෑ මම කියලා බොහොම ස්ට්‍රික්ට්ලි කිව්වා. රයිට් එනවා බලමු එකහොත් කියලා. ඊට පස්සේ හොරොස්කෝප් බැලුවා. ඒ කියන්නේ හිරුටුමා මේ පෙනලත් අවුරුදු 3කට පසුව මේ අවුරුදු 2කට පසුව හමු වුණේ. ඉතින් අවුරුදු 3 මාර්ගදී අපි විවාහ වුණා. එහෙම තමයි අපේ ආරම්භය ආවේ. ඔන්න අතර දැන් අර ඉතුරු කරපු කොටසේ පුරවන්න ඕන ටික ඔන්න දැන් පුරවලා තියෙන්නේ. දැන් මේ විවාහ උත්සවය ඒ විදිහට සිද්ධ වුණා කියලා කිව්වම අපි පොඩ්ඩක් බලලෙමු නේද? එදා අවුරුදු 30 කට එහා කොහොමද ඒ සුවිශේෂී දවස සිද්ධ වුණේ කියලා මේ අපි කතා බහ කරන අතරතුරේ අපේ නිෂ්පාදක කණ්ඩායම ඒ ඡායාරූප අපිට දැක බලා ගන්න ඉඩ කඩක් ලබා දී වීඩියෝ දර්ශන තිබෙනවා. නම් ඒවත් අපිට බලන්න පුළුවන්කමක් තිබෙනවා. කොහොමද ඉතින් ඒ ඒ ඒ අවස්ථාව උදා වීම බොහොම සුවිශේෂී දවසක්නේ. කවුද එදා දවසේදී මේ තරම් දුර එන්න සාක්ෂියට මේ මස්සම් කරේ? එදා දවසකේ අපේ මේ මගේ පැත්තෙන් මගේ හිටපු මගේ බොස්ව හැටියට මගේ හිටපු එක ගෲප් පර්සනල් මැනේජර් ඩිපුටි චෙයාර්මන් හිටපු මහේන්ද්‍ර අමරසූරිය ලයන්ස් ක්ලබ් වල ලංකාවේ හිටපු ඉන්ටර්නල් ඩිරෙක්ටර් චෙයාර්මන් හිටපු එයා
මහේන්ද්‍ර අමරසූරි අසංකර ජයංගිනික පැත්තෙන් මොකද තාත්තා මහවැලිය වැඩ කරපු නිසා මහවැලියත් එක්ක සම්බන්ධ උඩ ගාමිණීසානක වේලසනින් මැවිලි හිටියා ඒ අපේ දා රෙජිස්ට්‍රේෂන් එක දවසේ ඉතින් කලාකරු බොහොමයක් දෙනා සහභාගී වුණා ඒක අපිට අමතක වෙන්නේ ඥාති කලාව මම හිතන්නේ 375කට අධික සංඛ්‍යාවක් එදා හෝටලෙ ඉඩක් නැති වුණා ඒ තරමට සහභාගී වෙලා ඉතින් බොහොම චාම් අපි වෙඩින් එක ගත්තා ඉතින් අපි දෙන්නගේ උත්සාහයෙන් තමයි ඔක්කොම කරේ හැම දෙයක්ම හැබැයි ගොඩාක් උදව්කර එදා හිටියෙත් නිල්මිනි තෙන්නකෝන් තමයි බ්‍රයිට් මේට් හිටියේ ජයංගිනිගේ නංගි මේ සැරේ උත්සවෙත් අපි ඒගොල්ලන් ඔක්කොම ලාව නිල්මිනි බ්‍රයිට් මේට්ස් ඇටියෙටි හිටියා ඉතින් සම්බන්ධ වෙලා මේ මේ අපිට වඩා තල්ලුවක් දුන්නේ මේ වෙඩින් වෙන්ඩර්ස් අසෝසියේෂන් එකේ මොකද ජයංගිනි බොහොම ළඟින් එකට වැඩ කරන බියුටි කල්චර් අසෝසියේෂන් රූරෑ මේ ඔක්කොම ඒගොල්ලෝ අපි අලුත් දෙයක් කරමු කියලා එතකොට තමයි මේගොල්ලෝ මේ අපි මෙහෙම හිතේන සතියකට කලින් මේ ඔක්කොම ප්‍රී ෂූට් කළා අපි දෙන්නගේ මේ මේ අලුත් විදියට නිලමේ කිට්ස් අඳලා ඉතින් ඒගොල්ලන් සියල්ලම දෙන අපිට ඇත්තටම කිසිම වියදමක් දරන්න උනේ නැහැ එක එක්කෙනා බාරගත්තා මගේ ගානේ ෆොටෝග්‍රැෆි මගේ ගානේ කැමර මගේ ගානේ මේ අඳවන්නේ මගේ ගානේ ඇඳුම් දෙන්නේ ඒ වගේ සියලු දෙනා බෙදාගෙන කරපු නිසා අපිට කිසිම අපිට මහන්සි වෙන්න විතරයි උනේ ඇවිදින්න හැට මෙහාට නම් ටිකක් කිව්වට කමක් නැද්ද අනිවාර්යෙන් අර පරණ මතක ගැන මතක් කරනකොට ඒ හිනාව හරිම ලස්සනයි නේද අප මතක් කරමු කිව්වද ඉතින් මට ඒක හරි නෑ නේ මොකද මම ඒක මතක් කරන්න ඕනේ මේ දැන් අපි මගේ පළවෙනි වෙඩින් එක හරියට වියදම් කළා කරා ඉතින් අපේම සල්ලි. නමුත් අවුරුදු 30කට පස්සේ ගත්ත මේ ඇනිවර්සරි එකට අපි දෙන්නට ගියේ හෝටල් එකේ කෑම විලයි තමනාද පොඩි පොඩි දේවල් වලට විතරයි. එතකොට මගේ වෙඩින් වෙන්ඩස්ගේ චමින්ද මල්ලි එතකොට නිලමේ කීට්ස් එතකොට ප්‍රසන්න මල්ලි ඇඳුවා. එතකොට මේ සුරංජිත් තමයි හෙඩ් එයාගේ. එයා ඔක්කොම බාර අරගෙන අපේ මේ මේගලොන්ගේ කිට්ස් හදලා දුන්නා. එතකොට එයාගේ ඕනර් කවුද මේ 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 ඩ්‍රෙස් මාස්ටර් කියලා. ඩ්‍රෙස් මාස්ටර් කියන්නේ කියන්නේ හොඳ නෑ. එයාගේ සුරංජිත්ගේ ඒ මේ බොස්. එතකොට අනිත් එක්කෙනා තව කවුද සුරංග ආකාශ් අසිත මල්ලි ප්‍රසන්න ප්‍රසන්න විජේවර්ධන ප්‍රසන්න විජේවර්ධන ඊළඟට චන්දිමා සඳමාලි ගීත චන්දිමා සඳමාලි ගීත සේරසිංහ මේ 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 කවුරුම ගීත් මල්ලි සඳානංගි එතකොට මගේ මේසරේ බ්‍රයිඩ්ස් මේට් ඒගොල්ලෝ දාලා තියෙන්නේ නිල්මිනි හිටපු හින්දා නංගි ටිකක් බිසි වුණා ඒක නිසා ඒගොල්ලෝ මේ දැම්ම ගාස්ත්‍රි ඩයස් මොකද ඒගොල්ලන්ට අර ෆොටෝ ෂූට් එකට එහෙම ගන්න එතකොට දෙලුම් සුරංජිත් කනිෂ්ක සංගබෝ සංගබෝ එයාලා තමයි බ්‍රයිස් මේඩ් ලාගේ කිස් මැහුවේ එතකොට සුරංග ආකාශ තමයි මගේ මේසරි ඇනිවර්සරි එකට ඩ්‍රෙස් කරේ ඉතින් එතකොට අමිලාබේ වදන මොනවාද ෆොටෝස් වලින් දායක සෙන්ඩ් ඒ තත්සර වීඩියෝස් ඒව ඔක්කොම තත්සර කුලසේකර ඔව් ඉතින් මේ තව අනේ මට අදිනන්‍යා පීරිස් තමයි මේ කවුද මේ සම්පූර්ණ ඉවෙන්ට් එක මැනේජ් කරගන්නේ සම්පූර්ණ ඉවෙන්ට් එක මැනේජ් කරේ දිනන්‍යා පීරිස් අපේ රූර ඒකෙන් ඩාන්සින් මෙතන නංගි මෙහෙම දෙයක් තියෙනවා මම මාධ්‍යක හතරක පහක හිටියා වෙඩින් වෙන්ඩස් වගේම තව වෙඩින් ඇසෝසියේෂන්ස් දෙකයි එතකොට ඩාන්සින් අනිත් පැති මියුසික් හින්දි සංගමය රූරේ ජැකි ජැකිගේ නිලුකාගේ ඩාන්සින් ඉවෙන්ට් එක එතකොට ගායත්‍රි ඩයස් හම්බුනේත් මට ගොඩක් අපි ෆ්‍රෙන්ඩ්ලි අපි මේ හිටියට එයාගෙත් ඩාන්ස් එකක් තිබුණා ඒකෙන් මම එතෙන්ට එන්ටර් වුණා එතකොට ඉනෝකා කාර්ය වසම් කියන මගේ නැගණිය තමයි ඒ නැගණිය නෙමෙයි මගේ හොඳ යාළුවෙ මේ හරිම ෆ්‍රෙන්ඩ් කෙනෙක් එයත් මේ බියුටි කරන ලේඩි කෙනෙක් ඉනෝකා කාර්ය වසම් තමයි මේ හැම මාධ්‍යකටම මාව ගේන්න දැම්මේ මේ අපි අංජාංගනි මෙතෙන්ට වෙද නම් එයා ඉන්නවා මම දුර යනවා දැන් එතනත් එහෙමයි අතනත් එහෙමයි එතකොට නිෂී හඳුන් හෙටි එයාගේ තමයි අනිත් ඇසෝසියේෂන් එක ඉතින් මං උදේ කේක් එයා ෆ්‍රී යන්නේ අම්බලන් තොට අම්බලන් ගොඩ ඉඳලා අම්බලන් ගොඩ ඉඳලා මල පිටින් නම් අරගෙන කේක් එක අරන් ආව හදාගෙන එයාගේ ගානේ එයාගේ ගානේ ඉතින් අපි හරි දුකයි මට ඉතින් ඒවා ඒගොල්ලෝ දකින්නකොට අර වීඩියෝස් තිබ්බ නිසා හොඳයි නම්
මොකද ඒක ලොකු භාගයක් මට මේ අපිට එදා අපේ ෂූට් එක පෙන්වුවේ නෑ නේද එදා ගත්තේ අපි පොඩක් බලමු මුලින් අපි ෆොටෝ ෂූට් එක බලලා ෆොටෝ ෂූට් එක බලමු ඊට පස්සේ අපි ෆොටෝ ෂූට් එක බලමු මේක ඉන්දියන් ක්‍රමයට තමයි අයි අනික බලලා ඉමුකෝ හරි නෑ අපි මේ මේ නිල මේක බලලා ආ නිල මේක ඒක බලලා මොකද ඒක ඒක ඇවිල්ලා එදා පෙන්නවා අන්තිමට අරක දාන හා හරි එහෙනම් අර නිල මේඳුපත් එක එකතු වෙච්ච දේ අපි බලමු ලස්සන දවසක් බවට පත් වුණානේ. දැන් ඔහොම දේවල් වෙනකොට ආදරණීය පුතාලගෙන් කොහොමද ලැබෙන ආදරේ? මෙහෙම කිව්වා. අම්මි මේ කද්දම් මේක දැන් ආයි නිකන් මේ උච්චර මේකකට ඕනේ නෑනේ මේ අම්මිට තිබුණේ මේ මේ සාමාන්‍ය විදියට ඉතින් මම සාමාන්‍ය විදියට නේ ගන්න හැදුවේ. ඔය විදියට තමයි මම ගන්න හැදුවේ. ඉතින් පුතා මගේ මේකක් නෙමෙයි. මං ඉන්න ඇසෝසියේෂන්ස් වල කට්ටිය තමයි අපි මේක කරමු අපි දැක්කේ බෑ මෙහෙම කියන්නේ වා තාමත් ලස්සන අනේ අකි මේක කරමු අපි අපි පහුවට දන්නේ නෑනේ කියලා හැබැයි එකක් මතක තියාගන්න මේ හැම දෙයක්ම කරන්නේ මට ලෝකෙට පෙන්නන්නේ නෙමෙයි ඕගොල්ලෝ අපු ආදර්ශයට අරගෙන මේ විදිය ගමනක් යන්න ඕනේ මට ඒක විතරයි මල්ලි කරන්න ඕනේ කමති මට ලෝකෙ හදන්න ඕනේ මට මේක ඒක අවවාදයක් හැටියට කියන්න පුළුවන් නමුත් මගේ දරුවන්ට මට ඒක වෙරිෆයි කරන්න පුළුවන් we have to do it එච්චරයි මේ විදිහටම කරගෙන යන්න ජීවිතයේ ඔව් සතුටින් ජීවත් වෙන්න ඔව් දැන් බාධක ආවේ නැද්ද අයියේ මේ මේ ගමනේ එනකොට මේ අවුරුදු 30ක ගමනේදී දේසි පහසු ගමනක් නෙවෙයි බාධක කියන්නේ මෙහෙම අපි මගේ මගේ පැත්තෙන් මම බලලා ටිකක් මං හරි පොසිටිව් මයින්ඩ් එකනේ මම අපි වැඩකට කරොත් ඒක බොහොම සීරියස්ලි කරන මමගේ මගේ ආයතනෙත් ඒකයි මං ආයතනේ විදායක නිලධාරී හැටියට සම්බන්ධ වෙලාද ඒරි ඇග්‍රිකල්චර් ආයතනයේ ඩිරෙක්ටර් සීඊඕ හැටියට මම අද වැඩ කරනවා. ඒ ආයතනික අංශ තුනක බාරව. ඉතින් ඒ ඒ ඒ ඒ ගමන එන්න හිතාගෙන මම මාකටිං ෆීල්ඩ් එකේ වැඩ කරන්නේ. ඊට පස්සේ ජයංගනේ බියුටි කල්චර් සහ මේ ටෙලිනාට්‍ය කලාවේ වැඩ කරන්නේ. ඉතින් තියෙනකොට චැලෙන්ජස් තියෙනවා. නැත්නම් ඒක දර චූටි චූටි හිතමනාපකම් වෙනවා. ඒවා ඉතින් පැයෙන් දෙකෙන් ඒව සෝට් අවුට් කරගන්නවා. බත ඉදිරියකම් විතරයි. ඔව්. ඒ වහින්න මම තමයි ටිකක් ඉතින් ඇත්ත කියන්න එපාය. මම දැන් අහන්න හැදුවේ. මහත්යත් නම් කියන්න කිසි වරදක් නැහැ. මම තමයි ටිකක් ඉතින් අර මේක පොඩ්ඩක් පස්සේ ඉතින් ඒක ඉතින් මෙහෙමයි කොහොම හරි ඉතින් ගමන අපි දිගට එනකොට අපි දෙන්න උගස්සහින් තමයි සියල්ලම අපේ ගෙදර අපි මගේ ක්‍රමයක් තුන සාමාන්‍යයෙන් හරි මොකක් ප්ලෑන් කරනවා වැඩක් හරියට කරන්න ඕන මට මගේ ක්‍රමය එක යටත් ඒ වගේ තියෙනවා නීට් එකට තියෙන්න ඕන ඉතින් දෙන්න කරගෙන එනකොට ඉතින් පුංචි කාලේ අපි පුංචිට සැලුන් එක දාගෙන මෙයා ඉතින් ගාමන්ට් එකක් පවත්වාගෙන ගියා නෝ ඒක විදිහට මමත් පොඩි රැකියාවෙන් සමසාවට දවස් 5ක් 6ක් මම ෆීල්ඩ් එකේ ඉඳලා ඉන්නේ ඉතින් ඒ වගේ සැක්‍රිෆයිස් කිරීම සහ අවබෝධය ඉතාමත් වැදගත් අන්ඩර්ස්ටෑන්ඩින් තමයි මම වැදගත්ම දේ මම කියන්නේ පැවිලි ජීවිතයේ අපි අපේ ආයුතු දුර සීමාවල් සියල්ලම දෙන්න තීරණය කරන්න ඕන එකක් කාටවත් වචනයක් කියන්න නැති වෙන අපි ජීවත් වුණා. එක දෙවෙනි කරුණ අපේ දරුවන්ටත් ආදර්ශමත් විදිහට පියෙක් මම කෙනෙක් හැටියට ජීවත් වුණා. තුන් දෙනාම දරුවෝ තුන් දෙනාම ඉන්ටර්නැෂනල් ඉගෙන ගත්තේ. පුංචි කාලේ ඉඳලම බාස්කට්බෝල් ප්ලේ කරා. අද මගේ මට ආඩම්බර වෙන දෙමව්පියෝ හැටියට ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෝ දෙන්නෙක් බිහි කරලා තියෙන අපි දෙන්න දෙවෙනි තුන්වෙනි පුතා දෙවෙනි පුතා අවුරුදු 3 මාරක් තිස්සේ අදත් 3-on-3 කැප්ටන් බාස්කට්බෝල් ශ්‍රී ලංකා කණ්ඩායමේ රටවල් 16කට පමණ ගිහිල්ලා තියෙනවා. පෞද්ගලිකව ලංකාව නියෝජ ඒෂියා කප් චෝගම් ඉංග්ලන්ඩ් වලට ගිහිල්ලා ආවා. මේ ඔක්කොටම සහභාගී වෙලා තියෙන බොහොම නිහතමානී අපි එක කෙනෙක්. හැබැයි දන්න පවන් ගමගේ කියව මොන කෙනෙක්ද දන්න ඉන්ටර්නෙට් එකේ ගැහුවාම ජනිත් ගමගේ දෙන්නම වෙඩින්න පුතාගේ වෙඩින්න තුනේ ලොකු පුතාගේ වෙඩි පුතා ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. එයා වැඩිදුර අධ්‍යාපනයේ හැදලා දෙන්නම රැකියා කරන ඒ දුවල දුවයි පුතයි දෙන්න තමයි අනිත් අයටත් ආදර්ශමත් වෙන අපිට 7-5ක් වියදම් කරන්න දුන්නේ නැහැ වෙඩින් එක අවුරුද්දක් තිස්සේ යාලා ප්ලෑන් කරලා ඔක්කොම වියදම් දරලා ඒ දෙන්න කරේ ඒක 20 වෙනිදා තිබුණ වෙඩින් එක හෝම් කමින් එකක් තිබ්බේ නැහැ බොහොම පොඩියට ඒක නිර්මාණය කර 250ක ක්‍රවුඩ් එක කලාකරු කවුරුවත් එන්න උනේ නැහැ එනිසා තමයි අපි මේක හෝම් කමින් එක වගේ අනේ මිනිත් විතරක බ්‍රයිට් මේට්ස් නිසා අපි කලින් හිටපු බ්‍රයිට් මේට්ස් ඉතින් ඒ හින්දා අපි මේ පුතාලගේ ආශිර්වාදයත් අපිට ලැබුණා එයාගේ හොඳම යාළුවා ඉතින් අපි ආදර්ශමත් දරුවෝ තුන්දෙනෙක් හදලා තියෙනවා ඒගොල්ලොත් දැන්
හෙටනිද්දා මම හිතන්නේ ඒගොල්ලන්ට ඩිමාන්ඩ් එක තියෙනවා පිට රටවල් වල ඉල්ල තියෙන බාස්කට් නිසාම බාස්කට් බෝල් නිසාම ඒගොල්ලන් ලබන අවුරුද්දේකට මොකද ඒගොල්ලම 3 දෙනාම ඩිග්‍රී කම්ප්ලීට් කරමින් 3 වෙනි කෙනෙක් ඩිග්‍රී හදාරමින් සිටිනවා ලොකු පුතාට 28යි දෙවෙනි පුතාට 26යි 3 වෙනි පුතාට 22යි ඉතින් බොහොම ආදරණීය විදිහට ඉන්නවා දැන් අර ඕනෙම කියපු ෆොටෝ ෂූට් එකට යන්න අපෝ ඔව් නැත්තම් මොකද අපිට විනාඩි දෙක තුනයි තියෙන්නේ මුචි 10යි තියෙන්නේ ෆොටෝ ටිකක් තියෙනවා අපි බලලෙමු අපිට කියන්න ඒ ඉන්නේ අපේ පුතාලා දෙන්න තමයි දෙපැත්තෙන් සෝරි ඔව් ලොකු පුතාලා දෙන්න ඉන්නවා දෙපැත්තෙන් මොකද ලොකු පුතා සිටි අතර මම පොඩි එකේනවා විතරයි නේ මේ අපි ඉන්දියන් ක්‍රමයට තමයි එදා මේක නිර්මාණය කරේ අපේ මේ සුරංජිත් සහ අපේ ප්‍රස් මේ චමින්ද කුලගෙදර එයා තමයි අඳුන් නිර්මාණ ඔක්කොම දුන්නේ අපිට අඳුන් එයාගේ මෙහෙම කරමු කියලා එයා තමයි මේ වෙඩින් වෙන්ඩර්ස් ඇසෝසියේෂන් එකේ සභාපති වර්තමාන සභාපති ජයංගිනීට ඒ විදිහට ඇඳෙව්වා මම ඉන්නේ කවදාවත් මේ විදිහට ඇඳන්නේ නැහැ මාත් ඇඳෙව්වා මේ ඉන්නේ අපේ පුතාලා 3 දෙනයි ඊට පස්සේ ඉන්නේ අපේ පුතාලා 3 දෙනේ මමයි ඉතින් හරිම ලස්සනයි නේද ලොකු පුතාගේ දුව සිටිනවා දෙවනි පුතාගේ එයාගේ අවුරුදු 30කට පස්සේ මේ මම ඒක නේද හරි ලස්සනට ඉන්නවා සහ හොඳ විශේෂ අවස්ථාවක් බවට පත් කරලා ඒකදී මම ටැග් කරන්න ඕනේ මගේ මහත්තයාට මොකද මාව තීරුම් අරගෙන අවුරුදු 30 ලොකුම දේ ගොඩක්ම මම වඳිනවා අනික වාරයක් හාමුදුරුවන්ට හැමෝන්ටම මේ වගේ ලස්සන ජීවිතයක් ලැබෙනවා ඉවසන්න හරි දේ කරන්න එච්චරයි මගේ ප්‍රාර්ථනය හොඳ ඒ ටික ජීවිතයට අරගෙන ජීවිතයට අවබෝධය එකතු කරගෙන ගමනක් යන පුංචි පුංචි ප්‍රශ්න වලට පවා ජීවිතේ බිඳ දාගෙන ගෙදර යන තැන්වලදී තියෙනකොට ඔබට හිතන්න යමක් මේ දෙදෙනා අතරින් ගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක බොහොම වැදගත් වෙනවා ඒ නිසා අපි ඉන්නේ අවසන් විනාඩි දෙක තුන අතර දෙන්නව දෙනව නම් ආදර්ශයක් මොන වගේ දෙයක්ද ආදරණීය ප්‍රේක්ෂක හිතවතුන්ට තියෙනවා මම කියන්නේ මේ හැමෝන්ටම මට වගේ ලක්ෂණ අනාගතයක් තියෙනවා මගේ මහත්ය වගේ ඒගලොන්ටත් අනාගතයක් තියෙනවා විවාහයට පුතාලා දුවලා කවදාවත් හදිසි වෙන්න එපා දෙමාපියෝගේ හිත නරක් කරන්න එපා තමන්ට හිතුන දේ තමන් කරන්න එපා මොකද එහෙම හිතුවට අපිට හම්බෙන්නේ නැහැ කවදාවත් හරි කෙනෙක් ඇස්ට්‍රොලොජිස් කෙනෙක් ළඟට යන්න මේවා කියනකොට මට හිනා වෙන්න එපා ඒ ගැණිට පිස්සු කියලා කියයි නමුත් එහෙම කතා කරන්න එපා මේ මං කියන එකේ ලොකු හරයක් තියෙනවා ඒක ඕගොල්ලෝ කරලා බලන්න සාර්ථකද නැද්ද කියලා මට මේ පණිවිඩේ විතරයි ජීවිතේ අකම්පාල කරගන්න එපා මැරේජ් එකක් ඉඳා හැමදාම අවුරුද්දකට දෙකකට මාස ගානකට සීමා කරන්න එපා සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න හොඳට හිතලා මතලා විවාහය තෝරගන්න. තෑන්ක්ස් මල්ලි. තෑන්ක්ස් නෑ. මට කියන්න තියෙන්නේ මෙහෙමයි විවාහ කෙනෙක් තාම අති උතුම්ම දෙයක් ජීවිතයක් ගෙවනකොට පොඩි පොඩි දේවල් තිබුණත් කිසි දෙයකට හැප්පෙන්නේ නැතිව සතුටින් සිටින්න ධනාත්මකව හිතන්න පුළුවන් තරම් විනෝදයෙන් ගත කරන්න තමන්ට ලැබෙන හැම අවස්ථාවම හොඳ විනෝදාත්මක කරගන්න කවදාවත් එතකොට පසුතැවෙන්න වෙන්නේ නැහැ. හොඳයි. ඒ නිසා අවසන්. ජයනිටත් තරංග මල්ලිටත් අපි ආත්මෙත සියතා ආයතනයට සියතා ආයතනයට කාර්ය මණ්ඩලයටත් අපි අද දවසේ ඉන්වයිට් කරා. බොහොම ස්තුතියි. හොඳයි. බොහොම ස්තුතියි. වටිනාකමක් අපිත් එක්ක බෙදා හදා ගන්න අද දවසේ ආවට තවත් වසර ගණනාවක් ඔය ආදරය ඔය විදිහටම රැකගෙන ජීවිත කාලය පුරාම රැඳෙන්නට සමාජයට ආදර්ශයක් ලබා දෙන්නට හැකියාව ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි අපේ ආරාධනාවට දවසේ ආවට දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න